වෛද්‍ය කපිල වික්‍රමනායක ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න මහතාගේ එකඟත්වයේ ඇතිව අභ්‍යාචනාධිකරණ විනිසුරු ශෂි මහින්ද්‍ර මහතායි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ. විනිසුරුවරයා සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවට වගුත්තරකාර පාර්ශ්වයේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවයි. මෙම සිද්ධිය වූ වකවානුවේ පෙත්සම්කාර වෛද්‍යවරයා විදේශගතව සිටි බව පෙන්වා දුන් විනිසුරුවරයා පෙත්සම්කරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොතිබූ බවද කියා සිටියා. ඒ අනුව පෙත්සම්කරු සුදුසු කොන්දේසි මත මුදාහැරීමට පියවර ගන්නා ලෙස අභ්‍යාචනාධිකරණය මාලිකාකන්ද මහිස්ත්‍රාත් අධිකරණයට අතුරු නියෝගයක් දෙනිකුත් කළා. කෙසේ වෙතත් මෙම නියෝගය පෙත්සම්කරුට එරෙහි වැඩිදුර සාක්ෂි ඉදිරිපත් කිරීමට බාධාවක් නොවන බවත් තීන්දුවේ සඳහන්. ඒ අනුව පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් අභ්‍යාචනාධිකරණය එය සැප්තැම්බර් මස 12 වනදා කැඳවන ලෙසත් නියෝග කළා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංක සුමතිපාල මහතා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාට එරෙහිව ගුණකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අභ්‍යාචනාධිකරණය ඊයේ මාලිකාකන්ද මහිස්ත්‍රාත් අධිකරණය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. අදාළ අතුරු නියෝගයේ අගෝස්තු මස 6 වනදා තෙක් බල පැවැත්වෙනවා. පෙත්සම්කරු කියා සිටින්නේ තිලංග සුමතිපාල මහතා කොළඹ TB ජයමාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය තුළ තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය තුළ සිටියේදී ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පැමිණ දොරවල්වල ඉබි අතුරු දැමීමට කටයුතු කළ බවට ඒ මහතා විසින් මාලිකාකන්ද මහිස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි. අයුතු ලෙස රඳවා තබා ගැනීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහයටතේ තිලංග සුමතිපාල මහතා මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් පෙත්සමේ සඳහන් වනවා. ඒ සලකා බැලූ මාලිකාංකන්ද මහිස්ත්‍රාත් අධිකරණයේ කුද්දහනම් වනදා අධිකරණය හමුවේ පෙනිසින් ලෙස දන්වා තමන් වෙත සිතාසි නිකුත් කළ බව නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. මෙම සිතාසි නිකුත් කර තිබෙන්නේ ප්‍රමාණවත් කරුණු හැදෑරීමකින් තොරව බවයි ඔහු පවසන්නේ. යනුව තමන්ට එරෙහිව මාලිකාකන්ද මහිස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන පෞද්ගලික පැමිණිල්ල මත වූ ඉදිරි විභාග කටයුතු අත්තිවීමේ අතුරුතානම් යෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සම්කාර නිමල් සිරිපාලද සිල්වා මහතා අභ්‍යාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම තමන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන සිතාසය බල රහිත කිරීමේ රීත් ආඥාවක් නිකුත් කිරීමද ඔහුගේ තවත් ඉල්ලීමක්.